අපි ඒ දැක්කා ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට දඬුවම් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි දකිනවා ඒ අධිකරණ ක්‍රියාවලියේදී අපි දැක්කා ඒ අධිකරණයේ නඩුව විමසන අවස්ථාවේදී මතුවී තිබුණු කරුණු අපි එක තැනකදී අපි දැක්කා එහිදී සාකච්ඡා වෙනවා. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක් නාද වුණත් ඒ ජංගම දුරකථනය හිමිකරුවාට දඬුවම් ලබා දෙනවා අධිකරණ භූමිය තුලදී. අධිකරණය තුලදී එවැනි තත්වයක් යටතේ විනිසුරුවරයා ඉදිරිපිට කෑ ගසමින් කුණුහරප කියමින් පුද්ගලයෙකුට තර්ජනය කරනවා නම් ඔහුට දඬුවම් නොදී ඉන්න හේතුවක් නැහැ. ඔහුට දඬුවම් දිය යුතුමයි. නීතිය සෑම කෙනෙකුටම එක හා සමානයි. අපිට අවශ්‍ය වෙන්නේ නීති ආධිපත්‍ය මිසක පුද්ගලයින්ගේ ආධිපත්‍ය නෙමෙයි, නීති ආධිපත්‍ය. එවිටයි අධිකරණයේ විශ්වාසය දිනාගන්න පුළුවන්. අධිකරණයේ විශ්වාසය දිනාගන්න අවශ්‍යයි. රට සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ සමානව සැලකෙන්න ඕනේ. ඒකට නිල ඇඳුම්වල බලයෙන් බෑ. ඒක නිල ඇඳුමටවත්, ඒක සිවුරටවත්, ඒක ලෝගුවටවත්, ඒක ටයි එකටවත්, ඒක රෙද්ද මැනීමටවත්, ඒක සාටකයටවත් විශේෂ වරප්‍රසාද ලැබෙන්න බෑ. නීතිය ඉදිරියේ සියලු දෙනාටම එක හා සමානයි තීන් තිබෙනවා. නීතිය සෑමටම සමානයි. නීති ආධිපත්‍යයක් අවශ්‍යයි. අපි දැක්කේ දිගින් දිගටම එවැනි අධිකරණය පිළිබඳ එවැනි විශ්වාසයක් තිබුණේ නැහැ. දිගින් දිගටම අධිකරණය පිළිබඳ අවිශ්වාසයක්. නීති ආධිපත්‍ය වෙනුවට අපි දැක්කේ යම් යම් කල්ලිවල ආධිපත්‍ය. ව්‍යාද දඬුවම් ලබා සිටින සමහර වික්ෂූන් එවැනි කණ්ඩායම් අපි දැක්ක පහුගිය දශකයේ කොහොමද කටයුතු කළේ. ඒ අය නඩුව හැව්වේ පොලිසිය අත් දෙක මැදන් බලන් ඉන්නවා. ඔබ සියලු දෙනාම දකින්න ඇති, පොලිසිය අත් දෙක මැදන් බලන් ඉන්නවා. ඒ අය පොලිසියට උපදෙස් දෙනවා. පොලිසිය කතා කළොත් පොලිසියට කතා දුරකථනයෙන් කතා කළා, ආරක්ෂක ලේකම්වරයාට කතා කළා, පොලිසියේ ඉන්න ඉහළ නිලධාරියාගේ කනේ තියෙනවා. එහෙමයි ඒ අය නඩුව හැව්වේ. එහෙමයි නීතිය ක්‍රියාත්මක වුණේ. අද අපිට අවශ්‍ය කරනවා මේ ක්‍රමයේ වෙනස. අපි දකින්නේ මේ සිදුවීම් වලින් පවා මේ සුළු සිදුවීමක්. මොකද මේ සිදුවීම් වලට වඩා භයානක සිදුවීම් වලට මේ භික්ෂූන් වහන්සේ වගකිව යුතුයි. අපි බොහොම පැහැදිලිවම කිව්වා. මේක විතරක් නෙමෙයි, අලුත්ගම වැනි සිදුවීම්, ජාතීන් අතර ඇති කරපු ભેද, ජාතීන්ට එරෙහිව ඇති කරපු පහරදීන්, ඝාතනයන් දක්වා ඒවා දුරදිග ගියා. ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අවම වශයෙන් මෙවැනි අවස්ථාවේදී හෝ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව පුරවැසියන් විදිහට, මේ රටේ පුරවැසියන් විදිහට අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණයේ විශ්වසනීය භාවය අපේක්ෂා කරන පුරවැසියන් විදිහට අපි ආගේ කරනවා. අපිට අවශ්‍ය කරන්නේ ඒකයි. අධිකරණයට ඉහලින් කාටවත් යන්න බෑ. අධිකරණයට ඉහලින් සියලු දෙනාටම, අධිකරණයේ හමුවේ සියලු දෙනාටම එක හා සමාන සැලකීමක්, එක හා සමාන පිළිගැනීමක් අවශ්‍යයි. එනිසා අපි හිතනවා තමන් වපුරන දේ තමයි තමන් නෙලාගන්නේ. ඒකනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ, වපුරන දේ තමයි තමන් නෙලාගන්නේ. තමන් වැරද්දක් කළා නම් තමන් ඒකට දඬුවම් ලැබිය යුතුයි. ඒක තමයි නීතිමය සම්ප්‍රදාය. නිසා අපි විශ්වාස කරනවා මේ දඬුවම් ලැබීම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන බව. අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණය පිළිබඳ විශ්වාසය ඇති කිරීමට හේතුවක් වෙන බවයි පුරවැසි සංවිධාන විදියට අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසි භාවය, නැත්තම් ඇමරිකානු පුරවැසි භාවය පැය 24න් අයින් කරගන්න පුළුවන් කියන කතාවක් ගම්මන්පිල මහත්තයා වගේ අය කියනවා. ඇත්තටම අපිත් ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටිනවා උවමනාවෙන් හැකි ඉක්මනින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුරවැසි භාවයේ, ඇමරිකානු පුරවැසි භාවයේ ඉවත් කරලා ඔහුව ලංකාවට පමණක් සීමා කරන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ. දින්නොත් ලංකාවේ, කියන්නේ ජනාධිපති වුණොත් ලංකාවේ, පැරදුනොත් ඇමරිකාවේ. දින්නොත් ලංකාවේ, පැරදුනොත් ඇමරිකාවේ. එහෙමනේ ඉන්නේ මේගොල්ලෝ. මොකක් හරි නඩුවක් එනකොට නඩුව කල්දාගෙන ඇමරිකාවට දුවන්නේ. අපිත් කැමති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වැනි ආඥාදායක ස්වරූපේ, සර්වාධිපති ස්වරූපේ පුද්ගලෙක්ව පරාජය කරන්න දේශපාලන භූමියෙන්. නිකන් ටෙක්නිකල් ජිල් මාට් වලින් නෙමෙයි,
අපි කැමති නෑ ටෙක්නිකල් ජිල් මාට් වලින් පරද්දන්න. අපි කැමති මේ රටේ ජනතාව, මේ රටේ ජනතාව පැරද්දුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා පැරද්දුවා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා විතරක් නෙමෙයි, ඒ රාජපක්ෂ පවුල, ඒ රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය මේ සියල්ලක්ම පරාජය කළේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවත් පරාජය කරන්න අවශ්‍යතාවයක් මේ රටේ ජනතාවට තියෙනවා. ආයි ආඥාදායකයෙකු වෙත යන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. සර්වාධිපති පාලනයකට යන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. එනිසා අපි කැමති ගම්මන්පිල මහත්තයලා කියනවා වගේම ඕන නෑම වෙලාවක ඉවත් කරගන්නවායි කියලා අපිත් කියනවා. ඉවත් වෙන්න, ඉවත් කරගන්න, කරගත්ත සැනින් අපිට පුළුවන් වෙනවා දේශපාලන සටන පටන් ගන්න. අවශ්‍ය කරන්නේ ඒක. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් විදිහට නැවත වතාවක් මේ රටේ දේශපාලනය ආඥාදායක පාලනයකින් සමතලා කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය සමතලා කරන්න මේ රටේ පුරවැසියා සූදානම් නැහැ. ඒ සඳහා කටයුතු කරන්න මේ රටේ පුරවැසි සංවිධාන විදිහට අපි සූදානම්.